सम्यक् दृष्टिके अविसिन् स्वकीय दृष्टिये सटियट यम काय कर्मयक् यम वाक् कर्मयक् यम मनो कर्मयक् संपूर्ण करगन्ना लद्देद ए हूट इष्ट भावे पिनिस मनाप भावे पिनिस पवतिन बवाई संबुद्ध देशनाव सदहवतुने ओब मे श्रवणे किरीमट बलापुरुत्वन धर्मदेशनावत् अकुसल कर्मयन्गेन् वेन्व कुसल कर्मयन् चरित कोट දෙලව ජය ගන්නට ඔබ හට මහෝපකාරී වේවායි ප්‍රාර්ථනා කරමින් ඔබ අප කෙරෙහි අනුකම්පාවෙන් බෞද්ධ හා රූප වාහිනියේ මේ පැයට නියමිත දායකත්ව ධර්මදේශනාව සිදු කිරීම සඳහා බෞද්ධ හා රූප වාහිනී මැදිරියට වැඩම කළ පූජ්‍යපාද කෝරළයාගම සරණතිස්ස ගෞරවනීය ස්වාමින් වහන්සේ අපි පළමුවෙන් සාදුනාද දී নমස්කාර පූර්වකව පිළිගනිමු සාදු 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 धर्मदेश कैनडावे टोरंटो ही पदिंची असोकी पेरेरा महात्मिय समन्था चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग मुक्तदं धम्मस्सवन कालु अयं बदन्ता धम्मस्सवन कालु अयं बदन्ता धम्मस्सवन कालु अयं भदन्ता नमो तस्स भगवतो अरहतो सब्ब धम्मेषु अप्पटिहत ज्ञानचारस्स दस बलधरस्स चतुवेसारज्ज विसारदस्स सब्ब सत्तुत्तमस्स धम्मिस्स रस्स धम्मराजस्स धम्मस्सामिस्स तथागतस्स सब्बञ्जुनो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सब्ब धम्मेषु अप्पटिहत ज्ञानचारस्स दस बलधरस्स चतुवेसारज्ज विसारदस्स सब्ब सत्तुत्तमस्स धम्मिस्स रस्स धम्मराजस्स धम्मस्सामिस्स तथागतस्स सब्बञ्जुनो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सब्ब धम्मेषु अप्पटिहत ज्ञानचारस्स दस बलधरस्स चतुवेसारज्ज विसारदस्स सब्ब सत्तुत्तमस्स धम्मिस्स रस्स धम्मराजस्स धम्मस्सामिस्स तथागतस्स सब्बञ्जुनो सम्मा सम्बुद्धस्स सद्धर्म श्रावक कारुणिक गुणगरुक बौद्ध पिन्नतुनि බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව සියලු දෙනාම සූදානම් වෙන්නේ තිලෝගුරු සාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝක සත්වයන් පිළිබඳව මහත් වූ කරුණාවෙන් දයාවෙන් මෛත්‍රියෙන් අවබෝධ කරගෙන දේශනා කොට වදාළ පරම ගම්භීර වූ ශ්‍රී සද්ධර්ම රත්නයෙන් ඊටාම පුංචි කොටසක් මේ වෙලාවේ දේශනා කරවගෙන ධර්ම ගෞරවයේ පෙරදරි කරගෙන දේශනාගත ධර්මයේ ශ්‍රවණය කරන්නත් ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා
තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් සකස් කරගන්නත් නිවැරදි වුණ මෙලව ජීවිතයක් තුලින් සුගති ගාමී වූ පරලෝ ආයති භවයකින් සැනසෙන්නත් අවසානි ප්‍රාර්ථනා කරන බෝධීන් සැප සහිත ප්‍රතිපදාවෙන් ඊටම ඉක්මන් භවයක උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන සංසාරයෙන් එතර වීමේ බලාපොරොත්තුවත් ඇතුව උතුම් ධර්ම දානානි සංසයත් උතුම් ධර්ම ශ්‍රවණානි සංසයත් ඒ උතුම් බලාපොරොත්තු මුදුන්පත් කර ගැනීම සඳහාම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා පින්නතුනි අද ධර්මදේශනාවේ මාතෘකාව හැටියට මම යොදා ගන්න කල්පනා කළේ අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ධම්මපද පාළියේ සඳහන් වෙන උතුම් ගාථා රත්නයන් දෙකක් අපේ භාග්‍යතුන් වහන්සේ මේ ගාථා රත්නයන් දේශනා කොට වදාළේ ඉතා සුවිශේෂී කාරණාවක් පදනම් කරගෙන ඒ කාරණාව පිළිබඳව අපි දේශනාවත් එක්කම සාකච්ඡා කරමු ගාථා රත්නයන් අපි මුලින් සිහිපත් කළොත් යෝචී ගාථා සතං භාසි අනත්ත පද සංහිතා ඒකං ගාථා පදං සෙය්‍යෝ තං සුත්වා උපසම්පති මේක තමයි පළවෙනි ගාථා රත්නය මේ ගාථා රත්නේ තේරුම තමයි යෝචී ගාථා සතං භාසි අනත්ත පද සංහිතා අර්ථ රහිත ගාථා දහසක් ශ්‍රවණය කළත් සජ්ජහායනා කළත් ඒකින් තමන්ට කිසිම ප්‍රයෝජනයක් ලැබෙන්නේ නැහැ ඒකං අත්ත පදං සෙය්‍යෝ නමුත් අර්ථ සහිත එක ගාථා පදයක් අහන්න ලැබුණොත් කියන්න ලැබුණොත් තං සුත්වා උපසම්මති ඒක තමන්ට මහා යහපතක් බවට පත් වෙනවා දෙවනි ගාථාවකුත් දේශනා කරලා තියෙනවා මේ කාරණාව සම්බන්ධයෙන් දෙවනි ගාථාවේ සඳහන් කළා යෝ සහස්සං සහස්සේන සංගාමී මානුෂේ ජිනේ ඒකංක ජෙය්‍ය මත්තානං සවි සංගාම යුත්තමු දෙවනි ගාථාවෙන් සඳහන් කළේ යෝ සහස්සං සහස්සේන යමෙක් ලක්ෂයක් දස ලක්ෂයක් නමුත් සතුරු පිරිස ජයග්‍රහණය කරන්න පුළුවන් තමන්ගේ කායික ශක්තිය තමන්ගේ යුදමයේ හැකියාව යොදාගෙන ලක්ෂ ගානක සතුරු පිරිසක් නමුත් ජය ගන්න පුළුවන් නමුත් ඒක මේ ලෝකේ ජයග්‍රහණයන් අතර උතුම්ම ජයග්‍රහණයක් නෙමෙයි ඒකංච ජෙය්‍ය මත්තානං සවි සංගාම යුත්තමු උතුම්ම යුද්ධ ජයග්‍රහණයේ බවට පත් වෙන්නේ තමන් විසින් තමන්ව දිනාපු දවසට අනුන් දිනාපු දවසට නෙමෙයි උතුම් වෙන්නේ තමන් දිනපු දවසට දහස් ගණන් සතුරන් පරාජය කරලා දිනපු පුජ්‍යලයක් නමුත් තමන්ගේ කෙලෙස් සතුරන්ට හැමදාම පරාදයි ඉතින් මේ ගාථා රත්නේ දේශනා කොට වදාළි කුණ්ඩල කේසි කියන තැනැත්තිය මුල් කරගෙන අපේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ එක සිටු පවුලක හිටියා ඉතාම ලස්සන තරුණ රූපයක් තියෙන දුවක් දැන් ඇයි රූපයෙන් ඉතාම ලස්සනයි දැන් ඇයි තරුණයි එතකොට තරුණ වියට ආපු කාන්තාවකගේ ඒ තාරුණ්‍යයේ හැඟීම් මොනවද කියන කාරණාව අම්මා තාත්තා හොඳට හඳුනගෙන හිටියා ඒ නිසා දැන් ඒ අයට උවමනාව තියෙනවා දුව රැකගන්න දුව නොමනා දේවල් වලට යොමු වෙයිද කියන බය තියෙනවා ඊළඟට ඇගේ ලස්සන දැක්කහම
තවත් සිටු කුමාරවරු රජ කුමාරවරු එය විවාහ කරගන්න යෝජනා ගේන්න පුළුවන්. ඉතින් සෑහෙන පිරිසක් යෝජනා ඉදිරිපත් කරාම එක්කෙනෙකුට විතරක් විවාහ කරලා දුන්නාම අනික් ඔක්කොම අමනාප වෙනවා. ඇයි අපි රූපයෙන් අඩුයිද කියලා හයි? ඇයි අපිට ධනෙ නැද්ද කියලා හයි? ඇයි අපි මනුස්ස නෙමේද කියලා හයි? අපේ මොනවද අඩු කියලා හයි? ඔය වගේ ප්‍රශ්න ගොඩ එන්න පුළුවන්. ඒ නිසා සුදුසු කාලයේ මව්පියන් තීරණය කරන කෙනෙකුට විතරක් ඇය පාවාදී මේ අදහස තියාගෙන තමන්ගේ මාලිගාවේ උඩම මහලේ සියලු පහසුකම් ඇයට හදලා දීලා උපස්ථානයකට දාසියෙකුත් ලබලා දීලා ඇය ඉහළ මාලේ තියලා තිබ්බා. ඇය පහළට එන්නේ නැහැ කිසියම් කටයුත්තකටවත්. එක දවසක් මේ ඉහළ මාලේ ඉන්න මේ තරුණියට පල්හ මාර්ගයේ මහා කලබලයක් ඇහෙනවා. ඉතින් ජනෙල් කවුළුව විවෘත කරලා පහළ බැලුවා. එතකොට ඇය දැක්කේ සෑහෙන පිරිසක් එක පුද්ගලෙක් අත් දෙක පිටිපස්සට කරලා බැඳගෙන අරගෙන යනවා. ඒ අරගෙන යන පිරිසගේ තමයි මේ මහා ගාලගෝට්ටියක් ඇහෙන්නේ. ඉතින් මේ නගරයේ හිටපු මහා භයානක හොරෙක් රාජපුරුෂයන්ට අහුවෙලා රජ්ජුරුවන්ට ඉදිරිපත් කරාම රජ්ජුරුව දඬුවම් නියම කරලා දඬුවම තමයි මරණේ. තංගෙඩියට ගෙනහිල්ල මරනවා. ඉතින් මේ ගෙනියන්නේ මරන්න අත පිටිපස්සට බැඳලා වදමල් මාල කරේ දාලා වදක බෙර ගහ ගහ මේ අරගෙන යන්නේ. නමුත් අර තරුණයා දැක්ක ගමන් අර හොරා දැක්ක ගමන් අර තරුණියට ඔහු පිළිබඳව හිතක් පහළ වුණා. ඔහු මට අවශ්‍යයි කියලා හැඟුණා. දැන් තමන්ගේ කුටියට ගිහිල්ලා ඇඳේ වැටිලා කවුරුවත් එක්ක කතා බහ කරන්නෙත් නැහැ. එනිදාගෙන ඉන්නවා. අම්මා තාත්තා මේ කාරණාව දැනගෙන ළඟට ඇවිල්ලා අහනවා අසනීපද? මොකද්ද හේතුව? ඇයි කියනෝ නෑ මට වෙන හේතුවක් මොකවත් නෑ. මට කිසිම අසනීපයකුත් නෑ. අර දැන් ටිකකට කලින් රාජපුරුෂෝ විසින් අරගෙන ගියා නේද පුද්ගලයෙක් මරන්න. මට ඒ මිනිසයා ඕනේ. අම්මා කියනවා ඒක කොහොමද කරන්නේ? ඔහු හොරෙක්. රාජ දඬුවමට භාජනය වෙච්ච කෙනෙක්. සමාජයක් පිළිකුල් කරන කෙනෙක්. දුවේ උඹට ස්වාමියෙක් නම් ඕනේ. ගැලපෙන කුලයකින් ගැලපෙන තරුණයෙක් හොයලා විවාහ කරලා දෙනවා කියන එක අපිට ලොකු දෙයක් නෙමෙයි. ඒ දේ අපි කරලා දෙන්න. නමුත් මේ සමාජයේ මේ පාවිච්ච නමගිය අපරාධකාරී කොහොමද උඹේ ස්වාමියා කරලා දීලා අපි මේ ගමට රටට මූණ දීලා ඉන්නේ? අනික දැන් ඒක කොහොමත් කරන්න බෑ. දැන් මේ රජ්ජුරුව දඬුවම් පමුණවපු කෙනෙක්. දැන් ඔහු නිදහස් කරගත්තාම කෝ මරාපු කෙනා? ඒ වගේ කරදර ගොඩකට අපි මූණ පාන්න වෙනවා. නමුත් ඇගේ හිතේ රාගය දැන් හරි බලවත්. ඒ හින්දා මව්පියෝ කියන කතා එකක්වත් ඇයට වටින්නේ නැහැ. ඇය කියනවා ඔහු මට ගෙනල්ලා දෙන්න බැරි නම් මමත් නැහැ කියලා හිතාගත්තට කමක් නැහැ කියලා. අන්තිමට අම්මා ගිහිල්ලා ඒක සිටුතුමාට කියනවා. සිටුතුමත් ඇයට කරුණු පැහැදිලි කළත් ප්‍රයෝජනයක් වෙන පාටක් නැහැ. දරුව වෙනුවෙන් මව්පියෝ කොයි තරම් පව් කරනවද? ඒක එදත් එහෙමයි අදත් එහෙමයි. දාරක ප්‍රේමය මව්පියන්ගේ අයහපත සඳහාම හේතු වෙනවා. ඒ කියන්නේ හැම වෙලාවෙම හැමදාම නෙමෙයි. දැන් සෙනෙහස වැඩි නිසා දුව කියනවනේ ඔහු ලැබුණ නැත්තම් මමත් නැහැ කියලා හිතාගන්න කියලා. අන්තිමට සිටුතුමා විශාල මුදලක් රාජපුරුෂයන්ට ගෙවලා වැරදිකාරයා නිදහස් කරවගෙන හොරපාරින් මාලිගාවට ගෙන්නගෙන වෙන අහිංසක මිනිහෙක් එතෙන්ට යවනවා මරන්න. දැන් ඒකට බලන්න ජීවිතයට ආදරය කරන තවත් පුද්ගලෙක් කිසිම වරදක් නොකර දඟෙඩියේදී මරනවා. එතකොට දැන් මේ මහා සාහසික අපරාධය කරන්නේ දුව හින්දානේ. ඉතින් එතකොට එදත් අදත් මව්පියෝ දරුවෝ නිසා කොච්චර බොරු කියනවද? මව්පියෝ දරුවෝ නිසා කොච්චර හොරකම් කරනවද?
මේ පංච දුස්චරිතේම කරනවා දරුව නිසා. ප්‍රාණඝාත කරලා සල්ලි හම්බ කරනවා දරුවන්ට කන්න දෙන්න. දරුවන්ට උගන්වන්න. සමහර අය මංකොල්ල කනවා. මාළ කඩනවා. ගෙවල් බිඳිනවා. නොඑක් අපරාධ කරනවා. ඒත් අන්තිමට ගිහිල්ලා දරුවන්ට කවලපෝල උගතුන් බවට පත් කරන්න. සමහර අය රැකියාවට යන මුවාවෙන් ගිහිල්ලා තමන්ගේ ශාරීරික විකුණලා සල්ලි හම්බ කරනවා. කවුරුවත් දන්නේ නැහැ ඒගොල්ලෝ කරන්නේ මොනවද කියලා. නමුත් අන්තිමට දරුවන්ට දෙන්න ගමට රටට ගෙදරට යන්නේ ඈත ප්‍රදේශයක හොඳ රැස්සාවක් කරන කෙනෙක් හැටියට. මේ ආදී වශයෙන් මේ දරුවෝ නිසා කොච්චර දේවල් කරනවද? රාරක්කු පෙරෙන මිනිහා, කොඩු විකුණන මිනිහා, ආර්ථික අපහසුතාවයේ දිනා ගන්න දරුමල්ලන් පෝෂණය කරන්න ඒ දේවල් කරනවා. පස්සේ ඒව රටකටම මහා අපරාධ බවට පත් වෙනවා. නමුත් රටක් විනාශ කරලා හරි තවත් දරු පිරිසක් විනාශ කරලා හරි තමන්ගේ දරුවන්ට නිමිසලකන්නේ. පාසලක් ගාව මද්‍රව්‍ය තියාගෙන සමාජයේ දරු පිරිස කොයිතරම් වනසනවද? නමුත් ඒ තරම් පිරිසක්ම විනාශ කරලා තමන්ගේ දරුවන්ට යහපතක් කරන්න හිතනවා. එතකොට මව්පියෝ දරුවෝ වෙනුවෙන් කොයිතරම් අකුසල් රැස් කරගන්නවද? හැබැයි ඒක ඥානවන්ත ක්‍රියාවක් නෙමේ. තමන් තමන්ට ආදරේ නැතිකමයි තියෙන්නේ. තමන් තමන් වෙනුවෙන් කරගත යුතු ටික යුතුයකම් ටික කරගන්නේ නැති බවයි ඒකෙන් පේන්නේ. නමුත් මේ දරුවෝ වෙනුවෙන් කෙරුව කියලා කවදාවත් ඒ දරුවෝ මේ සංසාර ගමනේ අපිට වෙන පිහිටක් නැහැ. ඉතින් ඒ වාගේ කරුණු ගොඩකුත් මේ යටතේ සාකච්ඡා කරන්න පුළුවන්. නමුත් සීමිත කාල ප්‍රමාණයක් තියෙන. ඒ නිසා දැන් අර ක්‍රමෙන් අර හොරා බේරගෙන දුවට ගෙනල්ලා විවාහ කරලා දෙනවා. ඇය ඔහුට තියෙන පුදුම සෙනෙහසක්. හැබැයි ඔහු ගාව කිසිම සෙනෙහසක් නැහැ. ඇය ඔහු සනසන්න ඕන නිසා නොකරන දෙයක් නේ. දවසකට 3-4 පාරක් ඇඳුම් මාරු කරනවා. ඒ ලස්සනට ඉන්න ඕන නිසා, ස්වාමියාගේ හිත තියාගන්න ඕන නිසා, විවිධ වටිනා ආභරණ පළඳිනවා. ඉතාම සුවඳවත් විලවුන් වර්ග පාවිච්චි කරනවා. ස්වාමියා වෙනුවෙන් දාසියක් වගේ වැඩ කරනවා. එහෙම කාලයක් ටික දවසක් ගෙවිලා ගියා. නමුත් මේ හොරකම් කර කර කාලා බීලා පුරුදු මිනිහට මේ මාලිගාවේ සැප ඒ තරම් සැපක් නෙමෙයි. ඒකේ ඔහුට සතුට නෑ. ඔහුට අර පරණ පුරුදු විදිහට හොරෙන් හොරෙන් ගිහිල්ලා අනුන්ගේ ගෙයක් බිඳලා කීයක් හරි හොයාගෙන ඒක විකුණගෙන කඩපිලෙන් මොන මොනව හරි අරගෙන දූවිලි ගොඩේ ඉඳගෙන කාලා කැලෑවි හැංගිලා ඉඳලා ඒක තමයි ඔහුට වටින ජීවිතය. මේ මාලිගාවේ විඳින සැප ඔහුට ඒ තරම් වටින්නේ නෑ. ඉතින් මොහුගේ හැම වෙලාවෙම කල්පනාව මේ මාලිගාවේ මිදෙන්නමයි. හැබැයි ඉතින් අර තරුණියගේ ඇඳුනුයි ආභරණයි දැක්කට පස්සේ ඔහුට හිතෙනවා මොන උපායෙන් හරි මේ වටිනා ඇඳුම් ආභරණ ටිකත් අරන්ම ගියොත් තමයි හොඳ කියලා. ඒ දැන් මාසිකින් හමාරකින් හොරකම කරන්නත් බැරි වුණානේ. දැන් මෙතනින්ම කරගෙන ගියා නම් හොඳයි. ඉතින් ඒ නිසා දැන් ඇඳට වැටිලා නිදි. අර තරුණිය ගිහිල්ලා අහනවා ඇයි මොකද අසනීපද? අම්මා තාත්තා මොනව හරි කියලා හිතරි දෙව්වද? ඔහු කියනවා නෑ එහෙම කිසි දෙයක් නෑ. එහෙනම් මොකද්ද මේ ඔයා නිතරම නිදාගෙන කරන්නේ? එතකොට කියනවා මම අර රාජපුරුෂව අරගෙන යන වෙලාවේ හොරු හෙළන ගලේ ඉන්න දෙවියට බාරයක් වුණා මගේ ජීවිතේ බේරලා දෙන්න කියලා. ඒ බාරේ නොවෙන්න මං ජීවිතේ බේරෙන කෙනෙක් නෙමෙයි. ජීවිතේ බේරුනේත් මට ඔයා ලැබුනේත් ඒ බාරේ නිසා. නමුත් ඒක දැන් ඔප්පු කරන්න ඕනේ. මම මේ රෑදවල් කල්පනා කරන්න ඒක කරන්න හැටි. ඇයි කියන ඕක බොහොම සුළු වැඩක්. ඕක ඔච්චර හිතන්න දෙයක් වෙයි. මොනවද ඕනි බාරේ ඔප්පු කරන්න? වතුර මුහු කරලා නැති කිරි බතක් ඕනේ. මල්, තෙල්, පහන්, සුවඳ දුම් මේ වගේ දේවල් ඕනේ. ඇයි සඳහන් කළා මං ඒක අදම රැහැටි කරනවා. සියල්ල සූදානම් කරලා ඇවිල්ලා දැන් හරි ස්වාමීනි. සඳහන් කළා එහෙනම් හොඳට පිරිසිදු වෙලා අලුත් ඇඳුම් ඇඳලා හොඳ ආභරණ පැළඳගෙන වෙන කාටවත් එන්න නොකිය අපි දෙන්න විතරක් යන්න.
ඒ සියල්ලමත් සූදානම් කරගෙන රතයෙන් ගියා ගලගාවට යනකම් රතේ එතන නවත්තලා සියලු උපකරණත් අරගෙන ඔවුන් දෙන්න කන්ද මුදුනට නැංගා හොරු අල්ලගෙන ගිහිල්ලා මේ කන්දෙන් පල්ලෙහාට පෙරලනවා ඒක තමයි හොරු හෙළන ගල කියලා කියන්නේ එතකොට දැන් එතෙන්ටම ගියා දැන් දෙවියා ඉන්නේ එතන කියලා නේ කියන්නේ දැන් ගිහිල්ලා ඔහු පැත්තක් බලාගෙන ඉන්නවා එය අහනවා දැන් කරන්නේ නැද්ද පූජාව දෙතුන් පාරක් ඇහුවා අර පුරුෂයා කියනවා මට ඇදි පූජාවක් නැහැ මෝඩ ස්ත්‍රිය මං උඹ එක් කරගෙන ආවේ උඹ මරන්න වෙන පූජාවක් නැහැ ඒක තමයි පූජාව එතකොට අහනවා ස්වාමීනි මම උඹේ මං සන්තක යම් වස්තුවක් තියෙනවා නම් ඒවත් දැන් අයිති ඔබට ඉතින් සම්පූර්ණයෙන් මමම ඔබට අයිති වෙලා ඉන්නකොට මොනවද මගෙන් මරලා ගන්න බලාපොරොත්තු වෙන්නේ ඔහු සඳහන් කරන මට ඒව වැඩන්නේ මට මගේ ජීවිතේ තමයි වටින්නේ මගේ පරණ ජීවිතේ දැන් මම ඔබ මරලා උඹේ ඔය ආභරණ ටික ගන්න තමයි මගේ ලෑස්තිය ඇයි කියනවා ඒක මහා අපරාධයක් ආභරණ ටික ඕනනම් ගලවලා දෙන්න මම මරන්න එපා ඔහු කියනවා නෑ උඹ නොමර බෑ උඹ ආභරණ ටික මට දීලා උඹ බැහැලා ගෙදරේ ඊට පස්සේ උඹේ පවුලේ අය කොහොම හරි මාව හොයලා ආපහු රජිරුවන්ට ඉදිරිපත් කරයි උඹත් මරලා දාලම් පිටත් වෙලා ගියහම කිසි තොරතුරක් නෑ ඉතින් ඇයත් කල්පනා කළා නුවණ කියන එක තියෙන්න ඕනේ අවශ්‍ය තැනට ප්‍රයෝජන ගන්න එහෙනම් මමත් එහෙනම් දැන් මගේ නුවණ පාවිච්චි කරන්න ඕනේ මොහු වෙනුවෙන් මම නොකළ දෙයක් නේ ඉඳ සඳහන් කළානේ ස්වාමීනි මතකද රාජපුරුෂෝ මරන්න අරන් යන වෙලාවේ මගේ තාත්තා ලොකු මුදලක් වියදම් කරලා ඔබ බේරගත්තී සියලු දෙනාටම හොරෙන් මට විවාහ කරලා දුන්නා එදා ඉඳලා මං 16ක් වෙනුවෙන් ඔබ වෙනුවෙන් වැඩ කළා කමක් නෑ ඔය අතරේ මං අතින් ඔබට වෙච්ච පොඩි පොඩි වැරදි තියෙන්න පුළුවන් ඒ සියලු වැරදි වලට අන්තිම වෙලාවේ මම සමාව ගන්න ඕනේ ඒක හින්දා මට ඔබට වන්දනා කරන්න අවසර දෙන්න කියලා හා කිව්වා ඇයි දැන් ඔහුගේ වටේට කැරකි කැරකි පැරණි වැඳපු විදිහටම වඳිනවා පැරණි අය වන්දනා කරනකොට වැඩිහිටියන්ට සාමාන්‍යයෙන් රවුන්ඩ් තුනක් විතර ප්‍රදක්ෂිණා කරනවා එක රවුමක් යනකොට හතර පොලකින් වඳිනවා ගුණවතුන්ට වඳිනකොට රවුන්ඩ් තුනක් ප්‍රදක්ෂිණා කරනකොට 12 වතාවක් වඳිනවා දැන් ඇයත් ඒ විදිහට වැඳගෙන ඔහුව ප්‍රදක්ෂිණා කරනවා එහෙම වැඳගෙන ඉන්න ගමන් පිටිපස්සෙන් වඳින ගමන් එකපාරම ගලින් පල්ලෙහාට තල්ලු කළා ඒක දැකපු හොරු හෙළන ගලේ හිටපු දෙවියා බොහොම සතුටු වුණා කියලා සඳහන් කරනවා ඉත්තිපි පණ්ඩිතා හොන්ති තත්ත තත්ත විචක්කණ හැම තැනම පුරුෂයා විතරක් පණ්ඩිත වෙන්නේ නැහැ ඇතැම් තැන්වල පුරුෂයන්ට වඩා ස්ත්‍රීන් ද ඥානවන්තයි දැන් ඇය තමන්ගේ ජීවිතේ බේරගත්තේ හැටි නේ ඇය කල්පනා කළා දැන් මං ගෙදර යන එකේ තේරුමක් නැහැ ගෙදර ගියොත් ප්‍රශ්න ගොඩයි ඒවට උත්තර දෙනවට වඩා මෙතනින්ම පිටත් වෙනවා කියලා කැළේ මැද්දෙන් යනකොට ඔය පරිබ්‍රාජකයෝ ඉන්න තැනක් හම්බුණා එතන නතර වුණා ඔවුන් ළඟ පැවිදි වුණා පැවිදිලා හුඹ බලගාව මොනවද තියෙන්නේ අපි ගාව වාද 1000ක් තියෙනවා ඉගෙන ගන්න එහෙම නැත්තම් සමත කර්මස්ථාන වඩලා ධ්‍යාන ලබන්න පුළුවන් ඒ කල්පනා කළා කොහොමත් භාවනා කරන එක මට අමාරුයි මං වාද ටික ඉගෙන ගන්නවා කියලා වාද ඉගෙනගෙන දැන් වාද කරනවා කට්ටියත් එක්ක ඉතින් ඇයට දැන් හුඟක් කට්ටිය බයයි අර මිලිඳු රජුරවන්ට වගේ ඒ වාද 1000ක් ඇයි ගාව තියෙනවා ඒ ප්‍රශ්න 1000ම විසඳන්න ඕනේ අහු වුණාම ඉතින් ඇගේ ඇති ජම්බුවත්තකුත් නිතර තියෙනවා ඒ නිසා ජම්බු ආජීවිකාව කියලා නමක් හැදුනා එක දවසක් ගමකට යනකොට වැලි ගොඩක් එකතු කරලා ඒ වැලි ගොඩේ ජම්බුවත්ත හිටවලා ඇයි ගමට ඇතුළු වුණා ඇයත් එක්ක වාද කරන්න කැමති කෙනෙක් මේ ජම්බුවත්ත ගලවන්න ඕනේ නොදැන හරි කවුරු හරි ජම්බුවත්ත ගැලෙව්වොත්
ගලවපු කෙනා ඈත් එක වාද කරන්න ඕනේ. මෙතන යනකොට ළමයි වගේ හිටියා. ඒ ළමයි දන්නවා ඇය කවුද කියලා. නමුත් දැන් ඇය ළමයි මේ වැලිගොඩ වට කරගෙන ඉන්නවා. අපේ සරියුත් මහරහතන් වහන්සේ ඒ ගමීමෙ පිණ්ඩපාතේ වැඩලා දන් වළඳලා ගමෙන් පිට වෙන වෙලාව. එතකොට දැක්කා ගම් දොරකඩ වැලිගොඩක ජම්බු වත්තක් තියෙනවා ළමයි වගේ එක වට කරගෙන ඉන්නවා. ළමයි කියන්නේ "හො පුතේ මොකද ඔය මොකද්ද ඔක?" ස්වාමීනි මේක ජම්බු ආජීවිකාවගේ ජම්බු වත්ත. ඒ කියන්නේ ඒක මොකද්ද? ස්වාමීනි ඇය වාද කරන ඕන කෙනෙක් එක්ක. ඇයත් එක්ක වාදයට කැමති කෙනෙක් ඉන්නවනම් මේ ජම්බු වත්ත ගලවන්න ඕනේ. රහතන් වහන්සේ සඳහන් කළා එහෙනම් ගලවන්න. අම්මේ ස්වාමීනි අපට බෑ. මේක ගලවහම අපට නිවාද කරන්න වෙන්නේ. අපිට බෑ ඇත් එක වාද කරන්න. රහතන් වහන්සේ සඳහන් කළා ඕගොල්ලෝ ගලවන්න. මං වාද කරන්න. ඊට පස්සේ ගැලෙව්වා. ඇය එනකොට අත්ත ගලවලා ළමයින්ට තරවටු කරලා ඇහුවා දැන් කවුද ගැලෙන්නේ? කවුද මාත් එක්ක වාදයට එන්නේ? ළමයි සඳහන් කළා ආන් අර හාමුදුරුවෝ තමයි ගලවන්න කිව්වේ. ළඟට ගිහිල්ලා කියනවා එහෙමනම් ඔබ වහන්සේ ලෑස්තිද මාත් එක්ක වාදෙට? ලෑස්ති. එතන කොහෙද වාද කරන්නේ? ටික ටික ටීරි කොහොමාරි සාරිපුත්තයන් වහන්සේගේ කුටිය ළඟටම ගියා. දැන් ගමේ විශාල පිරිසක් යනවා මේ වාදේ බලන්න. අද ඥානවන්තයෝ වාද කරන දවසයි. සුදුසු ආසනයක සාරිපුත්තයන් වහන්සේ වැඩ හිටියා. ඇයටත් අසුනක් පනවලා තිබුණා. දාස් ගණන් ජනතාව එකතු වුණා. ඇය තමන් දන්න ප්‍රශ්න 1000ම සාරිපුත්තයන් වහන්සේගෙන් ඇහුවා. කිසිම පැකිලීමක් නැතුව වාද 1000ටම උත්තර දුන්නා. ඇයට එතනින් එහාට අහන්න එකක් නැහැ. සාරිපුත්තයන් වහන්සේ සඳහන් කරනවා නැගණිය උඹේ ප්‍රශ්න 1000කට මං උත්තර දුන්නා. මමත් කැමතියි උඹෙන් එකක් අහන්න. මං ගොඩක් අහන්නේ මම එකයි අහන්නේ. මට ඒක අහන්න පුළුවන්ද කියලා ඇහුවා. අහන්න කිව්වා. සාරිපුත්තයන් වහන්සේ අහනවා නැගණිය ඒක නාමකින් නගී එකක් නම් මොකද්ද? ඒ කල්පනා කළා. ඒ වටපිට බැලුවා. ඒ උඩ බිම බැලුවා. ඒට පිළිතුරක් වැටහෙන්නේම නැහැ. ඒ සෑහෙන වෙලාවක් උත්සාහ කළා උත්තරයක් හිතාගන්න. බැරි වුණා. ඒ බොහොම අසරණ විදිහට සඳහන් කළා. ස්වාමීනි මන් දන්නේ කියලා. ආන් ඒ වෙලාවේ සාරිපුත්තයන් වහන්සේ සඳහන් කළා. සබ්බේ සත්තා ආහාරට්ටිතික. මේ ලෝකේ පළවෙනි කාරණාව මොකද්ද කියලා ඇහුවේ. මේ ලෝකේ පළවෙනිම කාරණාව තමයි සියලුම සත්වයෝ ආහාරය මතයි යැපෙන්නේ. මේක හත් අවුරුදු වයසේ සෝපාකයන් වහන්සේගෙන් බුදුරජාණන් වහන්සේ අහපු ප්‍රශ්නේ. ප්‍රශ්න 10ක් ඇහුවනේ සෝපාක හාමුදුරන්ගෙන්. ඒ ප්‍රශ්න 10 තමයි උපසම්පදා වෙන්නේ. ප්‍රශ්න 10ක් භාග්‍යතුන් වහන්සේ අහනවා අවුරුදු 7යි වයසේ. සෝපාක ඒක නාමකින් එකක් නම් මොකද්ද? අහලා ඉවර වෙනකොටම උත්තරෙත් දෙනවා ස්වාමීනි සබ්බේ සත්තාහාරට්ටිතික. දේ නාමකින් සෝපාක දෙවෙනි දෙකක් නම් මොකද්ද? උන්වහන්සේ උත්තරයක් දෙනවා පළවෙනි එක සබ්බේ සත්තා ආහාරට්ටිතික. දේ නාමකින් දෙවෙනි එක නාමංච රූපංච. නාම සහ රූප. තීනි නාමකින් තුනක් නම් මොකද්ද? තිස්සෝ වේදනා. චත්තාරි නාමකින් හතරක් නම් මොකද්ද? චත්තාරි අරිය සත්‍යයි. මේ ආදි වශයෙන් සෝපාකයන් වහන්සේ අපූර්වට උත්තර සපයනවා. ඒක නාමකින් සබ්බේ සත්තා ආහාරට්ටිතික. දේ නාමකින් නාමංච රූපංච. තීනි නාමකින් තිස්සෝ වේදනා. මේ ආදි වශයෙන් ප්‍රශ්න 10කටම උත්තර දෙනවා. ඒකෙන් පළවෙනි එකක් මේ අහන්නේ. ඉතින් ජම්බු ආජීවිකාව ඊට පස්සේ මෙහෙණවරි පැවිදි වෙලා මේ වාද ඉගෙන ගන්න ඕන නිසා අන්තිමට රහත් භාවය ලබා ගත්තා. කුණ්ඩලකේසි රහත් මෙහෙණින් වහන්සේ. ඕන් ඔය කාරණාව පදනම් කරගෙන තමයි අපේ බුදුරජාණන් වහන්සේ මේ ගාථා රත්නෙන් දේශනා කොට වදාළේ. ඇයි බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්නත් යනවා.
ඇත්තට මොකද්ද දේශනා කරපු පළවෙනි ගාතාව යෝචේ ගාතා සතං භාසී අනත්ත පද සංහිතා අර්ථ රහිත ගාතා දහස ශ්‍රවණය කළත් වැඩක් නැහැ එතකොට මොනවද මේ අර්ථ රහිත ගාතා කියලා කියන්නේ දැන් අපි සාමාන්‍යයෙන් කවි කියනවා ඉතල පරිසර වර්ණන සාගර වර්ණන උයන් වර්ණන ස්ත්‍රී වර්ණන මේ වගේ නොඑක් වර්ණන තියෙනවනේ එතකොට අපි ගාතින් ගායනා කරන මේ ගීත උදේ ඉඳලා රෑ වෙනකන් ඇහෙන ගීත මේ දේවල් වලින් අපේ මේ සංසාර ගමන කෙරවල කරන්න කොයිතරම් උපකාරයක් ලැබුණද කිසිම උපකාරයක් නැහැ සසර දික් කරන්න උපකාර වුණා මිසක් රාගය ඇති වුණා ද්වේෂය ඇති වුණා මෝහය ඇති වුණා රත්ත්‍ච්ච පුජ්‍යලයා තව තව රත් වුණා මිසක් නිමුණ බවක් ඒ කිසි දෙයක නැහැ ඉතින් ඒකයි මේ කියන්නේ යෝචේ ගාථා සතං භාසී අනත්ත පද සංහිතා අර්ථ රහිත පද දහසක් ගාථා දහසක් ඇහුවත් පුජ්‍යලයාට වෙන යහපතක් නැහැ ඒකං ගාථා පදං සෙයි සඳහන් කළා තං සුත්වා උපසම්මති අර්ථ සහිත එක පදයක් අහන එක අර්ථ රහිත පද දහසක් අහනවට වඩා ඉතා උතුම් එතකොට කුණ්ඩලකේසිගේ වාද දහසක් සාරිපුත්තයන් වහන්සේ බිඳලා දැම්මා සාරිපුත්තයන් වහන්සේගේ එක ප්‍රශ්නෙන් ඇය ශාසනයටත් යොමු වුණා ඇය අන්තිමට සව් කෙලෙස් නැසුවා සංසාරෙත් ඇතෙරියා එනිසා අර්ථයක් සහිත මෙතන සඳහන් කළා විශේෂයෙන් ලෝභය නැති කරන දේශය නැති කරන මෝහය නැති කරන කරුණාව දයාව මෛත්‍රිය උපදවන කෙලෙස් තුනී කරන කුසල් වඩන මේ වාගේ යමක් අහන්න ලැබෙනවා නම් ඒක තමයි මේ ලෝකේ අර්ථවත් කියලා කියන්නේ දෙවනි ගාථාවෙන් දේශනා කළා යෝ සහස්සං සහස්සේන සංගාමී මානුසේජිනි කෙනෙකුට තමන්ගේ කායික ශක්තියත් තියුණු යුදමය හැකියාවත් පදනම් කරගෙන දහස් ගණන් ලක්ෂ ගණන් මරලා දිනන්න පුළුවන් එහෙමයි මේ ලෝකෙ හිටියා දැන් බන්දුල මල්ල කියන සෙම්පතියා රජවරු 500ක් මරන්න පාවිච්චි කළේ ඊතල දෙකයි හිතන්නක එක සෙම්පතියෙක් රජවරු 500ක් මරන්න පාවිච්චි කළේ ඊතල දෙකයි ඒකිනුත් රජවරුන්ට විද්ද එක ඊතලයයි පළවෙනි ඊතලයේ විද්ද රජවරුන්ගේ රත ටික හිල් වෙන්න දෙවෙනි ඊතලයේ විද්ද රජවරුන්ට නමුත් විද්ද නෑ ඇඟට ඊතලයේ වැදුන බව රජවරු දන්නෙත් නැත්තේ ඇඟේ ඇනුන්නේ නැති හින්දා ඉතල කොහාටද විදින්නේ ඇත්තේ රජවරු හැම කෙනෙක්ම යුද්ධයට ආවේ යකඩ සන්නායකයෙක් ඇඳගෙන. හීපාරින් කඩුපාරින් බේරෙන්න. බන්දුල මල් හදාපු ඊතලේ හදලා තියෙන්නේ අස්සේකුගේ ලෝම ගහක් 10ට පළලා එයින් එකකින් දෙකකින්. අපිට තේරෙන්නේ නැහැ ඒක විදපු හැටි. නමුත් මේක තමයි දක්ෂයාගේ හැටි. අතීතයේ වර්තමානයට වඩා ඊටාම දියුණුයි. අපිට හිතෙන්නේ ඇයි ඒක හුළඟේ ගියේ නැත්තේ කියලානේ. ඒක හුළඟ නොයා විදින්නේ. ඔහුගේ කායික ශක්තිය කොහොම තියෙන්නේ නැද්ද? මිනිස්සු 1000ක් එකතු වෙලා අදින දුන්න බන්දුල මල්ල තනියමයි අදින්නේ. ඒ දුන්න කරත්තේ පිටිපස්සට ඇවිල්ලා අදිනකොට සඳහන් කරන රෝද දෙක කඩාගෙන බොස් ගිරිය බිමට හේත් වෙනකම් මහ පොළොට බහිනවා කියලා. වීරිය ගන්නකොට අදින්න. එහෙම මහා ශක්තිවන්තයෝ ලෝකෙ හිටියා. ඉතින් අර ඉතාම පුංචි කෙස් ගහකින් හදාපු ඊතලයට ඉතාම දරුණු විස පොවල තියෙන්නේ. රජවරුන්ට විද්දහම රජවරුන්ගේ යකඩ ඇඳුමේ ගෑවිගෙන ඒක යනවා. කවුරුවත් හිතුවේනේ අපි මෙරිලා කියලා. බිමට බැහැලා කෑ ගහලා තර්ජනය කරලා පරුස වචනෙන් බැනලා ආයුධ අරගෙන අඬ ගහනවා බැහැලා වරින් යුද්ධෙට කියලා. හැබැයි රාතේ ඇතුලේ ඉඳලා කියන්නේ මැරිච්චුන් එක යුද්ධයක් බන්දුලට නෑ කියලා.
රජුරුවහන් අපි මෙරිලා වගේද පේන්නේ? සැකයි නම් ඇඳගෙන ඉන්න යකඩ ඇඳුම ගලවන්න කියලා. එක රජ කෙනෙක් ඇඳුම ගලවනවත් එක්කම රජුරුව මෙරිලා වැටෙනවා. ඒ ඇඳුමට විස උරලයි තියෙන්නේ. ගලවනකොට ඇඟට තද වෙච්ච තැනින් ඇඟට උරනවා. ඒත් එක්කම මැරෙනවා. 500ටම ওই වැඩේ කරලා තියෙන්නේ. අනුකම්පා කරලයි මරලා තියෙන්නේ. ගෙදර ගිහිල්ලා පවුලට කතා කරලා මැරෙන්න කියලා. එතකොට එහෙම දක්ෂයෙකුට ලක්ෂයක් එක යුද්ධ කරනවා කියන එක වැඩක් නෙමෙයි. ඒකයි මේ සඳහන් කරන්නේ නැත්තම් මේ වචනවල අර්ථයට හිතන්න පුළුවන් නෙමෙයි ලක්ෂයක් පරාද කර හැකි දෙක්කෙනෙකුට කියලා. අපි එදා තරම් දියුණු නැති හින්දායි අපිට එහෙම සැක උපදින්නේ. ඒ හින්දා කෙනෙක් යුද්ධයකට ගිහිල්ලා ලක්ෂ ගාණක් පරාජය කරලා දිනන්න පුළුවන්. නමුත් එහෙම දිනාපු කෙනාට තමන් තුලින්ම උපදින තමන්ගේ කෙලෙස් දිනන්න පුළුවන් කමක් නැහැ. බාණ භාගිතුන් වහන්සේගේ ආර්ථකතනී කිරීම කොයිතරම් ලස්සනද කියලා. ලෝකෙ හැමතැනම යුද්ධ තියෙනවා. කවුරු හරි පරදිනවා, කවුරු හරි දිනනවා. නමුත් ඒ දිනාපු අය කාටවත් කාගේවත් කෙලෙස් පාලනය කරගන්න පුළුවන් වෙලා නැහැ. කෙලෙස් කියන්නේ ඊට වඩා බලවත් හතුරෙක් භවයකින් අපිට පේනවා. ආයුධයක් අරගෙන ඉස්සරහට ඉන්න ඉතාම බලවත් හතුරෙක් පරාජය කරන්න පුළුවන් වුණාට කෙලෙස් සතුරා පරාජය කරගන්න බැරුව අපි ඔහු ළඟ හරි අසරණයි. ඒ නිසා අපි කෙලෙස් වලට වසඟයි. ප්‍රාණඝාතය කියන්නේ ක්ලේශය. හොරකම කියන්නේ කෙලෙස් නිසා. වැරදි කාම සේවනයේ කෙලෙස්. නමුත් අර යුද්ධ කරලා දිනපු මහ සෙම්පතියෝ මේ කෙලෙස් පහේ පැටලිලා සංසාරේ කොච්චර දික් කරගන්නවද? සතර අපායේ කී කාලයක් වැටෙනවද? ඔබ මම අපි හැමෝම මේ දීර්ඝ කාලීන සංසාර ගමනේ මේ තාමත් එදීගෙන යන්නේ මේ කෙලෙස් සතුර දිනන්න බැරි වෙච්ච හින්දා. අද මේ විදිහ ජීවිත අපිට තිබුණට අපි මහ සෙම්පතිය වෙලා අපි දහස් ගණන් සතුරු පරාජය කරපු කාලයක් තියෙන්නේ ඇති. එහෙම කාලයක් තිබුණට අපිට තාමත් බැරි වුණානේ අපේ කෙලෙස් ටික පරාජය කරන්න. අදටත් දැනටත් එහෙමනේ. අපි අදත් කොච්චර වීරිය වඩනවාද මිනිස්සු බොරු කියන්නේ නැතුව ඉන්නේ. නමුත් සමාජයට ගියහම කාරණා එළඹිච්චහම බොරුවක් නොකිය බේරෙන්න බැරි වුණහම බොරුවක් කියලා හරි බේරෙනවා කියලා හිතෙනවා. පිරිසක් ඉදිරියට ගියහම රාගසිත කොච්චර පහළ වෙනවද? ඒ රාගේ දිනාගන්න බැරි වෙච්ච නිසා තමන්ගේ පෞල් ජීවිත අතහැරලා ඒ දේවල් පිටිපස්සේ ගිහිල්ලා දරු පරපුරක් අනාථ කරලා අන්තිමට තමන් මෙලොව පරලොව දෙකේම අනාථ වෙලා යන අවස්ථා නිමක් නේ. ගහ ගන්නෝ, එන ගන්නෝ, කපා කොටා ගන්නෝ, වෙඩි තියා ගන්නෝ, ගිනි තියා ගන්නෝ, මේ ඔක්කොම මොනවා නිසාද? මේ කෙලෙස් සතුරා දිනන්න බැරි වෙච්ච තැන ඒ හැම පුජ්‍යලයකම මෙලොව පිරිහෙනවා. මෙලොව පිරිහෙන හැම පුජ්‍යලයකම පරලොව දුගතියේ ඉපදිලා අතිශය භයානක දුක්වලට අවුරුදු කෝටි ප්‍රකෝටි ගණන් ලක් වෙනවා. ආගින් සම්මේ ලෝකේ බලවත් සතුරෝ ඉන්නවා නම් ඒ කෙලෙස් සතුරාමයි. ඔහු ඉන්නේ බාහිරව නෙමේ. ඔහු ඉන්නේ මගේ අභ්‍යන්තරේමයි. මගේ ළඟමයි. මම එක්කම ගැටි ගැටීමයි ඉන්නේ. ඔහු පෝෂණය වෙන්නේ මගෙම්මයි. මගෙම්ම පෝෂණය වෙවි. මගේ තුලම ඉපදී ඉපදී මාවුම විනාශ කරන මේ කෙලෙස් සතුරා දිනන්න යම් පුද්ගලයෙකුට පුළුවන් වුණා නම් අන්න ඔහු තමයි හැබෑම සෙම්පතිය. ඔහු තමයි හැබෑම සෙබල. එහෙමනම් ඇත්තටම එහෙම සෙම්පතිය කොහෙද ඉන්නේ? ඇත්තටම එහෙම සෙබළු කොහෙද ඉන්නේ? එහෙම සෙම්පතිය ජීවත් වුණා නම් ඒ සම්මා සම්බුද්ධ ශාසනය ඇතුළේ විතරයි. කෙලෙස් සතුරා පරාජය කරන්න විශාල අනුගාමික පිරිසකට අණ දුන්න ඒ මහා වීර පුරුෂයා සම්මා සම්බුදුරජාණන් වහන්සේ භාග්‍යතුන් වහන්සේගේ ආඥාවට අනුව කටයුතු කරපු වීර්‍යවන්තයෝ සෞකලෙස් නැසුවා. සෞකලෙස් නැසලා තව බොහෝ දෙනාට කෙලෙස් නැසන්ඩ අවවාද අනුශාසනා කළා. මේ ශාසනයේ මහදැවැන්ත සෙම්පතිය සාරිපුත්තයන් වහන්සේ, මහා මුගලන් වහන්සේ, මහා කාශ්‍යපයන් වහන්සේ,
අනුරුද්ධයන් වහන්සේ රාහුලයන් වහන්සේ අසු මහා ශ්‍රාවකයෝ සතර මහා තෙරවරු අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා උන් වහන්සේලා නිසා උන් වහන්සේලාගේ ධර්ම ප්‍රචාරයෙන් බණ අහලා කෙලෙස් සතුරා නැසන අවි මෝහත් කරගෙන කෙලෙස් සතුරන් නැවත නූපදින විදිහටම ඝාතනය කරපු හැබෑ වීරවරු මේ ශාසනය ඇතුළේ කොයි තරම් ඉපදුනාද ආන් ඒ හැම කෙනෙක්ම සංසාරින් සදහටම නිමිල ගියා එවන් උතුම් සෙම්පතියෙක් ළඟට ආපු මේ කුණ්ඩලකේ සිටත් කෙලෙස් සතුරන් ඝාතනය කරගන්න හොඳ අවියක් සාරිපුත්තයන් වහන්සේගෙන් ලැබුණා සසර අසරණ වෙලා අතරමං වෙලා තව දීර්ඝ කාලයක් සතර අපාය දුකින් හිටපු කුණ්ඩලකේසි සව් කෙලෙස් නැසලා සංසාරින් එතර වෙලා යන්න ගියා ඒ වාගේ අය කොච්චර මේ ශාසනේ හිටියද සංසාරය අනාථ විචයයි එතකොට අපිට ඒ ශක්තිය නැති නිසා අපිට ඒ පුහුණුව නැති නිසා සම්බුද්ධ ශාසනේ පුහුණුව අපිට මදි යුද්ධ හමුදාවක සෙබළුන්ට යුද්ධයට කලින් පුහුණුවක් දෙනවා භාග්‍යතුන් වහන්සේ මේ ශාසනය ඇතුලේ සසර එතර වෙන්න බලාපොරොත්තු වෙන අයටත් මනා පුහුණුවකට මඟ පෙන්වලා තියෙනවා මේ පළවෙනිම කාරණා ටික තමයි පන්සල් රැකගන්න කියන එක කෙලෙස් සතුරා දිනන්න අපිට හම්බ වෙන පළවෙනිම තැන කෙලෙස් හඳුන ගන්න ඕනේ හඳුනගෙන පහර දෙන්න ඕනේ මගේ හිතට දැන් රාග සිතක් එනවා මගේ හිතට දැන් දේශ සිතක් එනවා මගේ හිතට දැන් මෝහ සිතක් එනවා වහාම සිහිය එළඹෙන්න ඕනේ මේනම් ආවි රාගයක් මේ රාග සිතවිල්ලට ඇතුලේ ක්‍රියාත්මක වෙන්න ඉඩ දුන්නොත් එයා මාව ආක්‍රමණය කරනවා ආක්‍රමණය කරලා මා තුලින් දරුණු අකුසලයකට මුල පුරවනවා කියලා හඳුනාගත්ත ගමන් ඒ සතුරා තමන්ගෙන් ඉවත් කරන්න ඕනේ දැන් මට දේශයක් උපදින්නයි එන්නේ පාරේ යනකොට අපි වාහනයක යනවා තවත් කෙනෙක් පාර හරහා හිටි ගමන් වාහනයක් දානවා නැත්තම් මිනිහෙක් එකපාරම පාර මාරුවෙන් පාර හරහා පයින්නවා අපිට මහා දේශයක් ඇවිල්ලා සමහරලාට පරුස වචනිකුත් කියාගෙන අපේ වාහනේ තිරිංග පාග ගන්නවා අර පුජ්‍යලයට ඒව මුකුත් දන්නේ මට තරහ ගිය බව එයා දන්නෙත් නෑ එයා එයාගේ ගමන යනවා මම සෑහෙන දුරක් යනකම් බැන 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 මගේ තුලින්ම උපදින කෙලෙස් වලින් මාව පුච්ච පුච්ච මම යනවා හඳුන ගන්න ඕනේ දේශයක් ආවා හඳුන ගන්න ඕනේ මෝහයක් ආවා හඳුනගත්ත ගමන් වහාම වහාම බැහැර කරන්න කටයුතු කරන්න ඕනේ ආන් එහෙම කටයුතු කරන්න සිහිය ප්‍රඥාව ඇතිනම් යම් කෙනෙකුට ඔවුන් මේ සම්මා සම්බුද්ධ ශාසනය තුලින් නෙලිය යුතු ඵල මනාව නෙලනවා ආන් එදාට අර්ථ රහිත පද කවදාවත් අහන්න හිතෙන්නේ නැහැ අර්ථ සහිත දහම් පදයක්ම ජීවිතයට ඔහුට මහා මිහිරක් බවට පත් වෙනවා ගීතයක් අහලා සැනසෙන්න හිතෙන කෙනෙක් එදාට බණ පදයක් අහලා සැනසෙන්න හිතෙනවා ගීතයේ පිළිබඳව භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ මොකද්ද කියලා එදාට හොයනවා භාග්‍යතුන් වහන්සේ ගීතයේ පිළිබඳව දේශනා කළේ රුන්න මිදම් වික්කවේ යදිදන් ගීතී මහණෙනි ගීතය කියලා කියන්නේ හැඳීමක් කියලා දේශනා කළේ. ගීතේ කොතනවත් භාග්‍යතුන් වහන්සේ අගය කරන්නේ නැහැ. ගීත ස්වරය භාග්‍යතුන් වහන්සේ කොතනවත් අගය කරන්නේ නැහැ. භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු ලෝක සත්‍යය සංසාරයෙන් එතර කරවන ගාථා රතනයක්වත් ගීත ස්වරයෙන් ගායනා කරනවට භාග්‍යතුන් වහන්සේ අවසර දීලා නැහැ. සාදු ගීතයක්වත් මේ බුදුදහමේ අගය කරලා නැහැ. ඒ කියන්නේ අපි භක්ති ගීත කියලා කියන බුදු ගුණය කියවන ගීතයක් නමුත් ඒක ගීතයක් නම් අගේ කරන්නේ මොකද ඒ ගීතය තුළින් බොහෝ දෙනාගේ කෙලෙස් සංසිඳවනවා නෙමෙයි බොහෝ දෙනාගේ කෙලෙස් උපද්දවනවා නිසා ඒ නිසා භාග්‍යතුන් වහන්සේගේ අවවාදයට කීකරු වෙන්න අපිට පුළුවන් වුණොත් භාග්‍යතුන් වහන්සේ මේ කෙලෙස් සතුරන් විනාශ කරන්න අපිට දෙන පුහුණුව තුළ අපිට හික්මෙන්න පුළුවන් වුණොත් මේ ජීවිතය කෙරවල කරනකොට මහත් වූ සතුටකින් මහත් වූ සැනසීමකින් සිනහමුසු මුහුණින් මෙලවින් සමුගන්න අපිට පුළුවන්කම තියෙනවා සිනහවින් සතුටින්
සිහියෙන් මෙලවින් සමුගන්න කෙනා දුගතියට පිටුපාලා සුගතියේ පිහිටනවා. සුගතියෙන් සුගතියට ගිහිල්ලා ප්‍රාර්ථනා කරන නිවන කරා ගමන් කරන්න කරන කුසල් අනුව මනා ප්‍රාර්ථනා ගොනු කරගන්න ප්‍රඥාවන්තයා හොඳට දන්නවා. එහෙනම් ඒ හැම ආකාරයකින්ම කටයුතු කරලා කෙලෙස් සතුරට ජය ගන්න ඉඩ නොදෙන්න මනා පුහුණුවක් ලබන්න තියෙන හොඳම කාලය තමයි බුද්ධාන්තරයක ලැබිච්ච මනුස්ස ජීවිතය. හොඳම කාලයේ බුද්ධාන්තරයේ අපිට ඒක හම්බ වෙලා තියෙන කොටත් ප්‍රයෝජන නොගන්නවා නම් අපි හරි අවාසනාවන්ත පිරිසක්. වහ වහ බාගිතුන් වහන්සේගේ අවවාදයේ පිහිටලා කෙලෙස් සතුරන්ගෙන් ඈත් වෙලා සතර අපායෙන් මිදිලා සංසාර මග කෙරවල කරගන්න බොහෝ දේවල් ධර්මානුකූලව කල්පනා කරලා ජීවිතේ ශක්තිමත් කරගන්න තුනුරුවන්ගේ අනන්ත ආශිර්වාදයෙන් මේ පින්නතුන් සියලු දෙනාටම වාග්ය වාසනාව උදා වේවා කියලා ආශිර්වාද කරනවා. පින්නතුනි අද ධර්ම දේශනාවේ දායකත්වයේ දරනවා කැනඩාවේ ටොරන්ටෝහි පදිංචි අශෝකී පෙරේරා මහත්මිය විසින්. උතුම් අරමුණු හැටියට සිහිපත් කරනවා ස්වාමි පුරුෂයා වන සියා පෙරේරා නිධන ප්‍රාප්තියට පත් වෙලා වසර 11ක් ගත වීම නිමිත්තෙන් එතුමන්ට පුණ්‍යානුමෝදනා කිරීමත් දෙමව්පියන් වන පී ඒ ද සිල්වා සහ ජේන් ද සිල්වා සහෝදර සහෝදරියන් හේමා ද සිල්වා ඇතුළු සියලු දෙනාටමත් සියා පෙරේරා මහත්මාගේ දෙමව්පියන් වන චාල්ස් පෙරේරා පියානන් සහ ලිලියන් පෙරේරා මෑනියන් ප්‍රසන්න විරංජා චින්තා ප්‍රනාන්දු දොස්තර මහත්මිය නන්ද කුරුකුල සූරිය යන මේ සියලු දෙනාට උතුම් ධර්මදානමය කුසල කර්මය අනුමෝදන් කිරීමත් ඊට අමතරව සෙත් ප්‍රාර්ථනා කරනවා අශෝකී පෙරේරා මහත්මියගේ පුතණුවන් වන සංජය පෙරේරා සහ දිල්කි පෙරේරා ලේලිය කාමනි මැනුවෙල් මහත්මියට සෙත් ප්‍රාර්ථනා කිරීම සහ වසර 101ක් ආයු වළඳන මේබල් ඩිසේරම් මහත්මියට නිරෝගී සුව ප්‍රාර්ථනා කිරීමත් මේ පින්කමට සහභාගී වුණ සහයෝගය දුන් සියලුම ඥාති හිත මිත්‍රාදීන්ටත් කැනඩාවේ සහ ලංකාවේ වෙසෙන සියලුම ඥාති හිත මිත්‍රාදීන්ටත් ටොරන්ටෝ මහා විහාරාධිපති අහංගම රතනසිරි නායක ස්වාමින් වහන්සේ ඇතුළු සියලුම ස්වාමින් වහන්සේලාට පින් අනුමෝදන් කිරීමත් දේශකයන්න් වහන්සේටත් බෞද්ධ නාලිකාවේ සභාපති අවසරයි බරලන්දේ වජිරඥාන මාහිමිපාණන් වහන්සේ ඇතුළු කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටමත් උතුම් තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ ලැබේවා කියලා ආශිර්වාද කරලා තියෙනවා. කැනඩාවේ ටොරන්ටෝහි පදිංචි අශෝකී පෙරේරා මහත්මිය විසින් පුණ්‍යානුමෝදනා කළ තමන්ගේ ස්වාමි පුරුෂයාණන් ඇතුළු මියගිය සියලු දෙනාටම මේ පින් අනුමෝදන් වේවා. ආශිර්වාද කළ මව්පියන් ඇතුළු සියලු දෙනාටම රත්නත්‍රි ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී භාවයේ චිරජීවනය ලැබේවා. ඊටාම ඉක්මන් භවයක ඊටාමත්ම කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවකින් අමාමහ නිවනින් සැනසෙන්න මේ පුණ්‍ය ධර්මයන් සියලු දෙනාටම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාශත්ථා ච බුම්මත්ථා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං දේවෝ වස්සතු කාලීන සස්ය සම්පත්ති හේතුච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ.